ගෞරවනීය ස්වාමින් වහන්ස, අන්‍ය ආගමික පියතුමනි, නීතිඥවරුනි, විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, සිවිල් ක්‍රියාකාරික සහෝදරවරුනි, මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මල තාත්තලා, දයාබර සහෝදර සහෝදරියන්, සහ පොලිස් නිලධාරී සහෝදරවරුන් සියලු දෙනාගේම අවසරයි. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ දැන් ලෑස්ති වෙන්නේ ඉතිහාසයේ එයාගේ මාමා ජයා ජයවර්ධන නටපු නාඩගම කරපු සෙල්ලම ආයේ ඒ ආකාරයෙන්ම කරගෙන යන්න හිතාගෙන. ඒක නිසා තමයි කැඳවපු මැතිවරණේ නායෝජනා කැඳවල එක්සත් ජාතික පක්ෂ කිහිප දෙනෙකුත් ඒගොල්ලෝ හවුලේ පොහොට්ටුවත් එක්ක නායෝජනා බාර දීලා තියන්න තිබිච්ච මැතිවරණේ ඡන්ද පත්‍රිකා භාගයක් මුද්‍රණය කරලා තියෙද්දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනවයි, මුද්‍රණාලය අධිපතිනිය ගංගානි ලියනගේවයි ජනාධිපති මන්දිරයට කැඳවලා රනිල් වික්‍රමසිංහ කිව්වේ මැතිවරණේ නවත්තන්න ඕන, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන එක නවත්තන්න ඕන කියලා. රනිල් හිතාගෙන ඉන්නවනම් මැතිවරණේ නවත්තලා ප්‍රජාතන්ත්‍රවාදය අකුලලා මැතිවරණ සිදියම අකුලලා නැවතේ ගමන යන්න මේ මාතරට දෙකතු වෙච්ච මහා ජන ගඟ, ඒ වගේම ලංකාවේ 68 ස්ථානයක ස්ථාන 68ක අද එකතු වෙන මේ මහා ජන ගංගාව රනිල්ට කියනවා පණිවිඩයක්. ඒක තමයි අපි ඒ ගමන යන්න දෙන්නේ නැහැ, ඒකාධිපති ගමන නවත්තනවා. ඒකට මහා ජන බලය අද ඒක රාශි වෙලා ඉන්නේ. රනිල් හිතාගෙන ඉන්නවා එයා ආරක්ෂා කරන්න සාගල රත්නායකයි අකිල විරාජ් කාර්යවසනුයි අමතරව ඒ දෙන්නට අමතරව ඉන්නවා කියලා තව පිරිසක්. ඒ තමයි ආරක්ෂක හමුදාව, පොලිසිය, ඒ අය රනිල් ආරක්ෂා කරાવી එයා ජනාධිපති හින්ද කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ ඔයාට වැරදිලා. මේ රටේ මහ ජනතාවගේ දුක වේදනාවේ කොටස්කාරයෝ තමයි අද හමුදාවේ, පොලිසිය, සිවිල් ආරක්ෂාංශයේ සහෝදරවරු. අද 40,000කට වැඩිය සිවිල් ආරක්ෂක සේවාවේ අය වාගේ 33,000 පඩියට දුක් විඳිනවා. ඒ වගේම ආරක්ෂක හමුදාවල සහෝදර සහෝදරියන් බූට් සපත්තු දෙකක් නැතුව, හරියට කෑම වේලක් නැතුව, දරුවට උගන්වන්න විදියක් නැතුව, යුනිෆෝම් එක ගන්න විදියක් නැතුව, දෙමව්පියන්ට බේට් ටික ගන්න විදියක් නැතුව පඩිය ණය වෙලා දුක් විඳිනවා. පොලිසිය මහතුරුත් එහෙමයි. අද පොලිසිය හරියට දීමනාවක් නැහැ, වාහනයක් නැහැ, නිවාඩුවක් නැහැ, පහසුකම් නැතුව දුක් විඳිනවා. ඒකින් ද රනිල් අපි ඔයාලට කියනවා අඩුතරමේ ගෝඨාභය රාජපක්ෂට ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්නවත් හිටපු මිනිස්සු දාලා යනකොට දුවනකොට රනිල්ට ඉතුරු වෙන්නේ නැහැ. ඒක සහතිකයි, ඒක සහතිකයි. රනිල් ජනාධිපති පුටුවේ වාඩි කරපු 134 දෙනාවත් නැහැ. නැති බව හොඳට ඔප්පු කරන්න මම එක උදාහරණයක් කියන්නම්. අමති ආරක්ෂක මෙහෙයුම් අධික මැදිරියේ ප්‍රධානියා අද උදේ ඔයාලට වාර්තාවක් කියුවා 68 ස්ථානයක ලංකාවේ අද උද්ඝෝෂණ තියෙනවා කියලා. ඒ වාර්තාවේ 34 වෙනි අංකයට තිබුණේ මාතර නගරේ පැය 16ට රැස් වෙන පිරිස 50යි කියලා. 50ක්ද මෙතන ඉන්නේ? 50ක් නෙවෙයි රනිල්, ඔයාට එන වාර්තාවත් හරියට වා ගන්න බෑ, හරියට වන්නේ නැහැ. ඒ අය ඉන්නේ ජනතාවගේ පැත්තේ. දැන් තේරුම් ගන්න බුලන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් අපි දන්නවා ඔයාගේ සුවේච කීකරු ගෝලෙක් ඉන්නවා නාවුක හමුදාවේ. බටහිර කාණ්ඩේ බාරව ඉන්න මහේෂ් සිල්වා, එයා රෝයල් එකේ හින්දා ඔයාගේ යාළුවෙක් කියලා හිතනවනම් දැනගනින් රනිල්. උඹලා ලෑස්ති කරලා තියෙන පැටුන් 39 ඕනම වෙලාවක සූදානම් කරාට වැඩක් නැහැ. ඒ පැටුන් 39 ඉන්නවා උඹලගේ ඒකාධිපති ගමනට විරුද්ධව, සුරේෂ් සිල්වාගේ ගමනට විරුද්ධව ඉන්න පිරිස. ඕන් දැන් පුළුවන් අපි වාර්තා කරනවා උඹලගේ වාර්තාවේ අනිත් පැත්ත. දැන් පුළුවන් ඕන්නම් සුරේෂ් සිල්වා පැත්තකට කළා ප්ලැටුන් 39 විසුරුවා හැරලා ප්‍රතිසංවිධානයක් කරන්න. වැඩක් නෑ රනිල්. දැන් ඔයාගේ ආරක්ෂක සේවාවල්, බුද්ධ්‍යාංශ සේවාවල්, පොලිස් සේවාවල් රාජකාරියේදී මූණට සැලුට් එක ගැහුවට අනිත් පැත්ත හැරෙනකොට ඒගොල්ලෝ ඉන්නේ ජනතාවත් එක්ක, ජනමතයත් එක්ක, ජනබලයත් එක්ක. ඒක තමයි ඒකේ පණිවිඩේ. ඒ පුංචි උදාහරණ දෙක අපි කිව්වේ රනිල් හිතනකොට හිතන්නේ මොකක්ද කියලා අපට දැනුවත් කරන්න ඔයා ළඟම කට්ටිය ඉන්න බව දැනගෙන හිටියොත් හොඳයි කියන එකයි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය, මේ එදා ජයා ජයවර්ධනගේ ඒ පාපතර දුෂ්ට ගමන යන්න රනිල්ට පුළුවන් කමක් නැහැ. රනිල්ව තෝරගත්ත 134 දෙනා
පාර්ලිමේන්තුවෙන් රණිල ජනාධිපති කරේ රනිල් හොරකං ආරක්ෂා කරන්න හොරු රකින්න හොඳම සුදුස්සෙක් බව දැනගෙන රාජපක්ෂලගේ පවුල තිබිච්ච හොරකන් ටික ඒ නිලධාරීගේ හොරකන් ටික ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමයි රනිල් පත් කරේ. හැබැයි රනිල් ආරක්ෂා කරන්න රාජපක්ෂලගේ පවුලේ කවුරුත් නැහැ. රනිල් ආරක්ෂා කරන්න අඩුතරමේ රනිල් පත් කරගත්ත කට්ටිය එන්නේත් නැහැ. ඒක නිසා දැන් අපි ලෑස්ති සටනට අපි ලෑස්ති ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මේ එකතු වෙලා ඉන්න මහජන බලයත් එක්ක මේ රටේ ජනතාවගේ දූ දරුවන්ගේ අනාගත පරම්පරාවේ නිදහස් ඡන්ද අයිතිය දිනා ගන්න ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අයිතිය දිනා ගන්න ප්‍රජාතන්ත්‍රවාදීල සාර්ථක අයිතිය දිනා ගන්න ඒ සඳහා ඉතාම සාමකාමී විදියට සටන් කරන්න අරගල කරන්න අපි ලෑස්තියි. අපේ සහෝදරී කිව්වාගේ අපි එකඟතාවය තියෙන්නේ, අපේ කැමැත්ත තියෙන්නේ, අපේ විරෝධතාවය ලයිට් කපනවට විරෝධතාවය, ලයිට් බිල වැඩි කරනවට විරෝධතාවය, කිරිපිටි බිල වැඩි කරනවට විරෝධතාවය, බඩු බිල වැඩි කරනවට විරෝධතාවය, මේ රටේ සම්පත් විකුණනවට විරෝධතාවය, මේ අපේ මාතෘ භූමිය ණය කරනවට තියෙන විරෝධතාවය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදියට සාමකාමී විදියට කතරේ පාවිච්චි කරලා පෙන්වන්න. අද ජනතාව ලෑස්තිල ඉන්න එකට දේශපාලන පක්ෂවලට වඩා ඉස්සරහට ගිහිල්ලා මෙරටේ ජනතාව ලෑස්තිල ඉන්න එකට ඒ සඳහා ජනතාවට ලැබෙන එකම අවස්ථාව ඡන්දය නම් ඒ ඡන්දෙන් පත් කරන්නේ පාදේ සභාවද පලා සභාවද පාර්ලිමේන්තුවට ජනාධිපති වැඩක් නැහැ. ජනතාව ලෑස්තිල ඉන්නවා ආණ්ඩුවට තමගේ තියෙන විරෝධය පෙන්වන්න. අඩුතරමේ ඒකටවත් ඉඩක් දෙන්නේ නැත්නම් රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂ නඩයයි ඔව් ජනතාව ලෑස්තියි. අද මේ ගමක් ගානේ නගරයක් ගානේ පාරට බහැලා සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව සටන්කාමීව කියා සිටින එක පණිවිඩයයි. රනිල් උඹ ලෑස්ති නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී විදියට අයිතිවාසිකම් දෙන්න, අයිතිවාසිකම් ලබා ගන්න, මහපාරට බහැලා අරගල කරන්න, සටන් කරන්න අපි ලෑස්ති කියන එක. අපි ලෑස්ති. මොකද මෙතනට ආපු හුඟ දෙනෙක් අද දවසේ වෙනුවෙන් කැප කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ දවස හෙට එයයි හම්බ කරන්න ඕන, එයයි මහන්සි වෙන්න ඕන, එයයි වැඩ කරන්න ඕන. රනිල්ගේ මේ දුෂ්ට ආර්ථික ප්‍රතිපත්ති නිසා එක දවසක්වත් මග ඇරෙන එක ජීවත් වෙන අමාරු බව අපි කවුරුත් දන්නවා. එක දවසක් මග ඇරනකොට රුපියල් 2500ක් 3000ක් මග ඇරනවා නම් ඊළඟ දවසේ හෙට 6000ක් හොයන්න ඕන. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න රනිල් දැන් කියනවා මේ රටේ ජනතාවට 2048 වෙනකම් බලයි ඉන්න. එයා ආර්ථිකය හදනකොට රනිල් වලපලට ගිහිල්ලා ගොඩක් කල් රනිල් 2048 වෙනකම් ඉන්නලු ආර්ථිකය හදලා දෙනකම් 1977 ඉඳලා අවුරුදු 46ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල් දැන් රටේ ජනතාවට කියනවා 2048 වෙනකන් ඉන්නලු ආර්ථිකය හදන්න. එතකොට මේ 75 අවුරුදු ආර්ථිකය කෑවා, විනාශ කරා, හප කරා, ණය කරා. කවුද වක් කියන්න ඕන? රනිල්ගේ ප්‍රතිපත්ති මාරුවෙන් මාරුවට කරේ තියාගෙන ආපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට කරේ තියාගෙන ආපු හැම පාලකයෙක්ම වක් කියන්න ඕන. ඒ හැම ආණ්ඩුවක්ම වක් කියන්න ඕන. රනිල් ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් ඒ හැම ආණ්ඩුවකම ආරක්ෂකයා වුණා. රනිල් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා වුණා, රනිල් ගෝඨාභයගේ ආරක්ෂකයා වුණා. අපට මතකයි රනිල් අරලිය ගහ මන්දිරේ හිර වෙච්ච වෙලාවේ මහා රෑ 12ට ගෝඨාභය රාජපක්ෂ ගියා. අදත් මේ රටේ ජනතාව දන්නේ නැහැ රනිල් ගෝඨාභයත් එක්ක සාකච්ඡා කළේ මොනවද කියලා. ඒක තමයි රනිල් ගෝඨා හවුල. ඒ ඉතිහාසය අපි දන්නවා, මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා තමයි ගෝඨාභයට දාලා යනකොට තමන්ගේ පක්ෂය තුලවත් හිටියේ නැති තරම් විශ්වාසවන්තයෙක් වුණේ රනිල් වික්‍රමසිංහ. හැබැයි රනිල් දැනගෙන හිටියේ නැහැ රනිල්ට ඉතා ඉක්මනින්ම ජනතාව ඉස්සරහට එන්න වෙනවා කියලා. රනිල්ට මේ රටේ ජනතාව ඉස්සරහට එන්න වෙනවා, ජනතාවගේ තීන්දුව ඉස්සරහට එන්න වෙනවා කියලා. ඒක නිසා තමයි රනිල් බය වෙලා තියෙන්නේ. මැති වර්ණයට වඩා බය රනිල් පරාජයට. මොකද රනිල් පරාජය වෙනකොට දන්නවා ඔටුන්න හැලෙනවා බිමට, ජනාධිපතිකමත් හැලෙනවා බිමට, ජාත්‍යන්තරයත් රටේ ජනතාවත් රනිල්වයි රාජපක්ෂ ආණ්ඩුවයි පිළිගන්නේ නැහැ. දොට්ට බැහැලා ඵලයන් කියන මහජන අරගලේනවා. ඒ මහජන අරගලයට බයයි තමයි අද මේ මැතිවර සිටියේ මකුලන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙන්නේ මාර්තු 9ට කලින් ඡන්දේ දෙන්න නෙමෙයි නං. නිල වශයෙන් ප්‍රකාශ කරන්න හදනවා නම් මාර්තු 9 ඡන්දේ තියෙන්නේ නැහැ කියලා. තාම කියන්නේ නැහැ. හැබැයි හෙටත් අපි බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, නීතියේ පොතේ කෙසේ වෙතත් මහජන මතයට, මේ රටේ ජනතාවගේ මතයට, ජන මතයට අහුන්කම් දෙයි කියලා.
ඇවුන්ගන් දෙයික අපි විශ්වාස කරනවා. ඒ කෙසේ වෙතත් ජනමතය පිළිබිඹු කරන්නට ඕන තරම් ක්‍රියා මාර්ග තියෙනවා. වෘත්ති සමිති ක්‍රියා මාර්ග තියෙනවා, සත්‍යග්‍රහ ක්‍රියා මාර්ග තියෙනවා, මහජන රැස්වීම තියෙනවා, මහජන පළපාලි තියෙනවා, ජාත්‍යන්තරයට යන්න ඉඩකඩ තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහට යාන්ඩුවටයි කියනවා, ලංකාවේ පාරක් පාරක් ගාන විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙන හැම රටකම මහජන අරගලය, මහජන උද්ඝෝෂණය අපි ආරම්භ කරනවා. ඒක නිසා රනිල් ලෑස්ති වෙනෝ නම් පඩි ගෙවන්න නැතුව, දීමනා දෙන්න නැතුව, දිලෑඳුම දෙන්න නැතුව, අදුතරමේ ගෙදර යන්න නිවාඩු දෙන්න නැතුව අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක අංශයවත් ඔයාගේ ආරක්ෂාවට තියාගන්න. හෙට දවසේ මතක තියාගනින් රනිල්, හෙට දවසේ මහජනතාවගේ අයිතිවාසිකම වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මහපාරට බහින්නේ මහජනතාව හැටියට අපි විතරක් නෙමෙයි, අපේ දරුවන් හැටියට, සහෝදරවරු හැටියට ඉන්න ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක අංශයේ සියලු දෙනාවත් එකතු කරගෙන අපි තොපිව පන්නන්න මහපාරට බහිනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ගෝඨාභයට අඩුතරමේ තිබුණා පැනලා යන්නවත් නිදහස දුන්නා. අපි කියන රනිල් වික්‍රමසිංහ දුෂ්ට දූෂිත පාලකෙක් හැටියට ඉරගහල ඉවරයි. 1977 ඉඳලා දවල පත්‍රිකා ගෙනල්ලා බටලන්ද වදකාගාරය හදලා තරුණය මරලා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා විවෘත ආර්ථිකය බෝ කරලා ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරලා හැම ආණ්ඩුවකම මෙරට ණය කරන දායක වෙච්ච දුෂ්ට පාලකෙක් බවට රනිල් වික්‍රමසිංහ නළලෙක් ඇඳගෙන ඉවරයි. මෙරට ජනතාවගේ අඩුතරම එක්සත් ජාතික පාක්ෂිකයෙක්වත් විශ්වාසය රනිල් වික්‍රමසිංහට නැහැ. ඒක නිසා රනිල් ලෑස්ති වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක සෙල්ලම් කරන්න නම්, රනිල් ලෑස්ති වෙන්නේ ඡන්දයිත්‍යත් එක්ක සෙල්ලම් කරන්න නම්, රනිල් ලෑස්ති වෙන්නේ පරණ මාමක සෙල්ලමට මැතිවරණ සිටියේ බකුලන්න නම්, ඒ ඉතිහාසයේ සියලු අද්දකීම් පාඩම් අරගෙන නැවතත් කවදාකවත් ඒ ඇකිල්ලෙලට බය හැංගෙන්නේ නැතුව මේ රටේ ජනතාවත් එක්ක මහපාරට බැහැලා වීදියක් වීදියක් ගානේ අරගල කරලා සටන් කරලා එයිති අපි දිනා ගන්නවයි කියන පණිවිඩය අපි දෙනවා. අද මාතර නගරයට ආවේ తాවකාලික පණිවිඩයක් දෙන්න, తాවකාලික උද්ඝෝෂණයක් කරන්න. හැබැයි මේ රටේ ජනතාවට මේ ආර්ථික පීඩනේ පටවලා, මේ බදුබර පටවලා, මේ ජීවත් වීමේ අයිතිය නැති කරලා අදුතරමේ Tamante ජීවත් වෙන්න අයිතියක් නැති බව කතර ගහලා කියන්නවත් අයිතිය නැති කරලා රනිලුයි රනිල්ගේ නඩයයි ලෑස්ති වෙනවා නම් ඒ දුෂ්ට පාලනය තව දවසක් හරි ගෙනියන්න. පාරට බහිනවා අපි, නැවත ගෙදර යන්න නෙමෙයි. රනිල් එළවලා, රනිල්ගේ ආණ්ඩුවත් එළවලා තමයි එදාට ගෙදර යන්නේ. අන්නේ පණිවිඩය අද කිව්වා කියලා මතක තියාගනින් රනිල් වික්‍රමසිංහ කියමින් මේ රටේ ජනතාවගේ ජන අරගලයට ජය වේවා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ජය වේවා. මැතිවරණය දිනාගෙන මිසක නැවත අපසට හැරෙන්නේ නැති බව සපත කරමින් අපි තමුන්නාන්සලට ජය වේවායි කියමින් මේ මගේ කතාව අවසන් කරනවා. ජනතා ජයට ජය වේවා, ජන බලයට ජය වේවා, මාලිමාවට ජය වේවායි කියමින් අවසන් කරන බව විශ්වාසයි.